වාසනාවන්ත පින්වතුනි අද දවසේ ඔබට ධර්මානුශාසනාව සඳහා පාදක කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ගැනයි ඒ අතරින් මේ මනුස්ස ලෝකේ අපි අහලා නැති දිව්‍ය ලෝකයේ තියෙන චෛත්‍ය රාජාණන් වහන්සේ නමක් වන සිළුමිණි මහා සෑයත් බ්‍රහ්ම ලෝකයේ තියෙන චෛත්‍ය රාජාණන් වහන්සේ නමක් වන සළුමිණි මහා සෑයත් ගැනයි ඔබට මාතෘකා වශයෙන් මේ චෛත්‍ය රාජාණන් වහන්සේලා ගැනත් ඒ චෛත්‍ය රාජාණන් වහන්සේලා තුල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා මේ පිළිබඳව තමයි ඔබට අද මේ ධර්මානුශාසනාවෙන් ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය ගැන අපි මුලින් බැලුවොත් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ඉඳන් පිරිනිවන් පාන දවස දක්වාම උන්වහන්සේ වැඩ සිටපු අවුරුදු 45ක කාලය තුල සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දවසේ පැය 24න් පැය 22ක්ම දෙව්මිනිස් ලෝකයා කෙරෙහි කරුණාවෙන් අවදීන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. පැය දෙකයි උන්වහන්සේ සැතපු රාත්‍රී 12ට බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපෙනවා. හිමිදිරි උදෑසන දෙකට අවදි වෙනවා. හිමිදිරි උදෑසන දෙකට අවදි වෙලා මහා කරුණා සමාපත්තියට සමවදිනවා. පැය කීපයක් භාවනා කරලා සක්මන් කරලා මහා කරුණා සමාපත්තියට සමවැදිනවා. උදෑසනින්ම කාටද අද මං පිහිට වෙන්නේ කියලා බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා. ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ඇසට යොමු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගව් ගාන පයින් වුණත් ඒ කෙනා හොයාගෙන වැඩම කරනවා. සමහර දවස්වලට පාත්‍රය අරගෙන යොදුන් ගණන් පයින් බුදුරජාණන් වහන්සේ කෙනා හොයාගෙන වැඩම කරනවා. ඒ අතරතුර මුණගැහෙන අයටත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. මේ විදියට තමයි උදේ කාලේ බුදුරජාණන් වහන්සේ ගත කරලා පාත්‍රයට දානේ ටිකක් ලැබුණාට පස්සේ උන්වහන්සේට සෑහෙන දානේ ටිකක් පිණ්ඩපාතේ ගිහින් පාත්‍රයට එකතු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා තථාගතයන් වහන්සේ බොහෝම ආසයි බුදුරජාණන් වහන්සේ බොහෝම ප්‍රිය කරනවා හුදකලා වනාන්තරයකට නිදහස තැනකට ගස් සෙවනකට ගිහිල්ලා විවේකීව වැඩ ඉඳිමින් ඒ දානේ ටික වළඳන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන උන්වහන්සේට දානේ ටිකක් පාත්‍රයට ලැබුණාට පස්සේ උන්වහන්සේ වටපිට බලනවා කොහෙද විවේකී ගස් සෙවනක් තියෙන්නේ. සමහර විට වනාන්තරයක් දැක්කොත් බුදුරජාණන් වහන්සේ අර දානේ ටිකක් අරගෙන පාත්‍රය අරන් කැලේ ඇතුළට වැඩම කරනවා. හැබැයි වනාන්තරයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කවුරුත් ආසන පනවන්නේ නැහැ. උන්වහන්සේට වැඩ ඉන්න සුදුරේ දියලලා ආසන පනවලා නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේගේ සරලකම. උන්වහන්සේම ආසනයක් හදා ගන්නවා මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ගස්වල වේලිලා වැටිච්ච කොළ උන්වහන්සේ ශ්‍රී හස්තයෙන් එකතු කරලා ගහක් යට කොළ ගොඩක් හදා ගන්නවා. අඩියක් විතර උස්ට කොළ ගොඩක් එකතු කරලා හදනවා. ඒ කොළ ගොඩ උඩින් උන්වහන්සේගේ සංඝ සිවුර දෙපට සිවුර හතරට විතර නමලා අර කොළ ගොඩ උඩින් එලා ගන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ආසනේ. ඒ මත උන්වහන්සේ වැඩ ඉඳලා දානි වළඳලා පාත්‍රේ හොදලා නමලා තියලා දවල් කාලේ පැය කීපයක් විවේකීව භාවනාවෙන් සමහර විට නිරෝධ සමාපත්තියට සමවදිනවා. නොඑක් සමාපත්තිය වලට සමවදිමින් බුදුරජාණන් වහන්සේ විවේකීව වැඩ ඉන්නවා. හවස 3:00 වගේ වෙනකොට පැම් පහසු වෙලා සැවැත් නුවර නම් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයට වැඩම කරනවා. හවස වෙනකොට 3:00 වගේ වෙනකොට විශාල පිරිසක් ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපයේ රැස් වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙන් බණහන්. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා ඒ පැමිණිච්ච සියලු දෙනාටම ධර්ම අවබෝධයට උපකාර වෙන විදිහට දේශනා පවත්වනවා. ඒ අයගේ හිත් පිරිසිඳ බලමින් ධර්ම දේශනා පවත්වලා රාත්‍රී කාලේ වෙනකම්ම බුදුරජාණන් වහන්සේ සමහර දවස්වලට බණ කියනවා.
රාත්‍රි කරවල වැටිගෙන එද්දී ඒ අය තමන්ගේ ගම් නියම් ගම් වලට පිටත් වෙලා යනවා ඊට පස්සේ පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා රැස් කරලා රාත්‍රි කාලේ ඒ අයට භාවනා උපදෙස් දෙනවා භාවනාව ගැන දේශනා පවත්වනවා පංච උපාදානස්කන්ධය ගැන දේශනා කරනවා ඒ අතර යම් යම් විනය ශික්ෂාපද පනවනවා යම් යම් වැරදි කරපු විනය ශික්ෂාපද කඩපු ස්වාමින් වහන්සේලාට ඒ විනය නීති ඒවට අනුව විනයානුකූල උපදෙස් මේවා ලබා දෙනවා මේ විදියට රාත්‍රී කාලයේ පැවිදි වෙච්ච අයට අවවාද අනුශාසනා ලබා දෙනවා රාත්‍රී 9:45 විතර වෙනකොට බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේ කටයුතු අවසන් කරලා උන්වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරනවා ඒකට හේතුව පින්වතුනි රාත්‍රී කාලයේ තමයි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න බුදුරජාණන් වහන්සේගෙන් දහම් ගැටළු විසඳ ගන්න රාත්‍රී මැදියම් යාමේ ඒ කියන්නේ රාත්‍රී 10ත් 12ත් අතර දෙවියත් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්නේ ඉන්නේ අන්නේ පැය දෙක තුල බුද්ධ දේශනා සිය ගණනක සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ දේවපුත්‍ර සංයුක්තයේ කියලා සූත්‍ර දේශනා සිය ගණනක් තියෙනවා මේ දේශනා තුල සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ආපු දෙවිවරු ගැන මුළු මහත් ජේතවනයේම බබලවාගෙන පැමිණිච්ච මේ වගේ දෙවිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක සිටමින් මේ විදිහට ගාථාවක්කින් ප්‍රශ්නයක් අහනවා මේ වගේ ප්‍රශ්න විමසුවා ඔබ දන්නවා මහා මංගල සූත්‍රයේ පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න පැමිණිච්ච දෙවි කෙනෙක් තමයි ඒ මංගල කාරණා ගැන පවා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ එතකොට මේ රාත්‍රී 10ත් 12ත් කියන පැය දෙක දෙවියන් බ්‍රහ්මයන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙන් කරා රාත්‍රී 12ට තමයි උන්වහන්සේ සැතපෙන්නේ එතකොට මේ විදියට තමයි බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව උන්වහන්සේගේ ඒ දවස උන්වහන්සේ බෙදාගෙන ධර්ම ප්‍රචාරක කටයුතු වල නියලුනේ ඉතින් ඒ නිසා පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවටම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිමින් දෙව්මිනිස් ලෝකයා කෙරේ කරුණාවෙන් ඒ දේශනා කරපු ධර්මය ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ස්පර්ශ කරපු දන්ත ධාතුන් වහන්සේ නම මේ වෙනකොටත් මේ ශ්‍රී ලංකා දීපේ තුලත් වැඩ සිටිනව දන්ත ධාතුන් වහන්සේලා දෙනමක්ම ඒ වගේම සිළුමිණි මහා සෑය කියන්නේ දිව්‍ය ලෝකයේ තියෙන චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. අපි බලමු සිළුමිණි මහා සෑය ගැන කරුණු ටිකක්. ඔබ දන්නවා එදා අවුරුදු 29 දී ගිහි ජීවිතය අතහැරලා මහා අබිනිෂ්ක්‍රමණය කරපු දවස සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. එදා උන්වහන්සේ සතර පෙර නිමිති දැකලා උන්වහන්සේට ජීවිතය ගැන කලකිරිලා විමුක්තියක් හොයාගෙන යන අදහසින් එදා චන්න ඇමතියා සමග කන්ත කසුපිට නැගලා ඒ රාජ මාලිගාවල් අතහැරලා මහා වනාන්තරයට පිටත් වෙලා ගියා. ඒ අතර අනෝමා නදී තීරයේදී ඒ තමන්ගේ රාජකීය ආභරණ ඒ වටිනා දේවල් සියල්ල ගලවලා අර කන්තක අශ්වයත් ඒ වගේම චන්න ඇමතියට මේ ආභරණ සියල්ලම බාර දුන්නා මේ අශ්වයත් අරගෙන ආපහු යන්න. මෙතනින් එහාට උන්වහන්සේ මේ අනෝමා නදියෙන් එතර වෙලා විමුක්තිය හොයාගෙන තනියම ගමනක් යනවා. එදා අනෝමා නදියෙන් එතර වෙලා උන්වහන්සේගේ මගුල් කඩුවෙන් උන්වහන්සේ මොකද කරේ තමන්ගේ කෙස් ටික මේ හිසේ වැවිලා තිබ්බ කෙස් ටික අඟල් දෙකක් පමණ කෙස් ඉතිරිව තියෙන ආකාරයට මගුල් කඩුවෙන් ඒ කෙස් ටික සියල්ලම කැපුවා. කපලා උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කරා මම මේ විමුක්තිය හොයාගෙන යන ගමන තුල මට මේ වීරියෙන් මට ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් නම් මට මේ ලෝකයේ තියෙන යථාර්ථය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් නම් මේ කෙස් පොළොවට නොවැටේවා මේ කෙස් ටික අහසේම රැඳී ඉහළට රැඳී තියේවා කියන සත්‍යක්‍රියාවෙන් උන්වහන්සේ කෙස් වැටිය අහසට විසි කරා අහසට විසි කරනවත් සමගම මහා බෝසතාණන් වහන්සේගේ ඒ කේශ ධාතුන් වහන්සේලා අහසේ යොදුනක් තරම් උසට ඉහළට පාවෙලා ගිහිල්ලා අහසේ රැඳී තිබුණා. එදා මේ සිදුවීම දැකපු සක්‍ර දෙවියන් රත්තරන් කරඬුවක් අරගෙන ඇවිල්ලා
අහසේ ඉඳන්ම අර කෙස් ටික රත්තරන් කරඬුවට අරගෙන ගිහිල්ලා සක්‍ර දෙවියන්ගේ වයිජයන්ති කියන දිව්‍ය ප්‍රාසාදයේ අසලින්ම විශාල චෛත්‍යයක් මැව්වා 이르දීන්. ඒ චෛත්‍යයේ උස යොදුන් තුනක් උසයි. යොදුන් තුනක් කියන්නේ ගව් 12ක් උසින් යුක්ත මහා විශාල චෛත්‍ය රාජානන් වහන්සේ නමක් දෙවියන් තෞතිසා දිව්‍ය ලෝකයේ තුල නිර්මාණය කරලා මහා බෝසතාණන් වහන්සේගේ අර කේශ ධාතුන් වහන්සේලා සියල්ල මේ චෛත්‍ය තුල තැන්පත් කරා. ඒ තමයි පින්වතුනි සිළුමිණි මහා සෑය. එතකොට මේ සිළුමිණි මහා සෑය නිර්මාණය වුණේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නත් පෙරමයි. උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරලා මහා අබිනිෂ්ක්‍රමණය කරන දවසේ ඒ කෙස් ටික මගුල් කඩුවෙන් කපලා අහසට විසි කරද්දී ඒ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලයි තෞතිසා දිව්‍ය ලෝකයේ තුල එදා සක්‍ර දෙවියන් සිළුමිණි මහා සෑය නිර්මාණය කරේ. මේ මහා සෑය තුල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශරීරයේ ධාතුන් වහන්සේලා අතර විශාලතම ධාතුන් වහන්සේලා දෙනමක් තැන්පත් වුණා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා විසිරෙන්නයි බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරේ. මීට කලින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා අතර කකුසඳ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරේ නැහැ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු එකට රත්තරන් කුට්ටියක් වගේ මුළු ශරීරයේ ඒ ධාතු සියල්ලම එක කැටියකට පැවතුණා. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතු තැම්පත් කරලා සර්වඥ ධාතු තැම්පත් කරලා එකම චෛත්‍යයි ලෝකේ නිර්මාණය කරේ. නමුත් මේ මහා භද්‍රකල්පයේ දෙවනුව පහළ වෙච්ච කොණාගමන බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන අදිෂ්ඨාන කරා පිරිනිවන් පාන කලින් ඒ අදිෂ්ඨානයට අනුව උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා විසිරුණා. නමුත් මේ මහා භද්‍රකල්පයේ තුන්වෙනුව පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන අදිෂ්ඨාන කරේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාත් එකට රත්තරන් කුට්ටියක් වගේ එක කැටියට පැවතුණා. ඒ නිසා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එකම චෛත්‍යයි ලෝකේ නිර්මාණය වුණේ. නමුත් පින්වතුනි අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට කලින් ලෝකයේ දිහා බලලා අදිෂ්ඨානයක් කරා මගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ විදිහට විසිරේවා. ඒ අතර විශාලතම ධාතුන් වහන්සේලා හත් නමක් මේ විදිහට පවතිවා. ඉතුරු සියලු ධාතුන් වහන්සේලා කුඩා කුඩා කොටස් යටතේ මේ විදිහට බිඳී පවතිවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ අදිෂ්ඨාන කරා අවුරුදු 5000ක් යනතෙක් මේ ධාතුන් වහන්සේලාට දෙව් මිනිස් ලෝකයාගෙම වන්දනාමාන ලැබමින් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට විශාල වශයෙන් ධාතු වන්දනා කරලා පින් රැස් කරගන්න අවස්ථාව සැලසීලා අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසක ඒ ධාතු සියල්ලම එකට එකතු වෙලා බුද්ධ ශරීරයක් මැවිලා යමා මහ ප්‍රාතිහාරයක් පාලා අහසෙම ධාතු දැවිලා පිලිස්සිලා ධාතු පරිනිර්වාණය මේ ආකාරයටම සිද්ධ වේවා කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අදිෂ්ඨානයක් කරා. ඒ අදිෂ්ඨානයට අනුව බුදුරජාණන් වහන්සේදා මල් රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේදී පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ ඔබ දන්නවා සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහණය කරන විදිහට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සිනිඳු කපු පුළුම් වලින් 500 වතාවක් ඔතලා සිනිඳු සළු වලින් 500 වතාවක් ඔතලා රන් දෙනක බහ සඳුන් චිතකයක් තුල මේ රන් දෙන තැම්පත් කරලා මේ චිතකයට තමයි ගිනි දැල්ලුවේ. එතකොට දැන් අපි සාමාන්‍ය මනුස්ස ලෝකේ අපි දකිනවා මේ ලංකාවේ ඔබට අත්දැකීම් ඇති සාමාන්‍ය සෑයක් තුල මේ ආදාහනයක් කරන ආකාරය. ඒ විදිහට නෙමෙයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී දේහයක් ආදාහනය වෙන්නේ. අර රන් දෙන දැවිලා පිලිස්සිලා යන්නේ නැහැ. රන් දෙනේ සිදුරු තියෙනවා. සඳුන් දරවලට ගිනි ඇවිලෙද්දී රන් දෙනේ සිදුරු අස්සෙන්
යන ගිනි දැල් වලින් රන් දෙන ඇතුලේ තියෙන ශ්‍රී දේහයේ ඔතලා තියෙන අර කපු පුළුන් සිනිඳු සලු තමයි ගින්නෙන් පිලිස්සෙද්දී ශ්‍රී දේහේ ආදාහණය වෙන්නේ. ඒ විදිහට ආදාහණය වෙලා අවසන් වෙනකොට රන් දෙන ඒ විදිහටම පවතිනවා. මේ රන් දෙන විවර කරලා බලද්දී ධාතුන් වහන්සේලා පමණක් ඉතුරු වෙලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවසන් වෙලා ඒ දේහේ ආදාහණයෙන් පස්සේ රන් දෙන විවර කරපු වෙලාවේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න ඔබ දන්නවා ධාතුන් වහන්සේලා ඉල්ලගෙන රජවරු 8 දෙනෙක් එකිනෙක පිරිස් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආවා ධාතු දුන්නේ නැත්නම් අපි යුද්ධ කරලා හරි ධාතුන් වහන්සේලාව ලබා ගන්නවා කියන අදහසින් ඒ නිසා ඩ්‍රෝන බමුණ මැදිහත් වෙලා ධාතුන් වහන්සේලාව සමසේ කොටස් 8කට බෙදලා දුන්නා ඒ බෙදුවේ ඩ්‍රෝන බමුණා ළඟ තිබ්බ රත්තරන් වාජනයකින් දෙකක් එක ඩ්‍රෝනයයි ඒ විදිහට තමයි ඩ්‍රෝන 8කට බෙදුවේ ඒ අතර ධාතුන් වහන්සේලා රන් දෙන විවර කරලා බලද්දි විශාලතම ධාතුන් වහන්සේලා 7 නමක් ඒ විදිහටම පැවතුණා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ නලල්තලේ ලලාට ධාතුන් වහන්සේ ඒ විදිහටම තිබුණා බිඳිලා යන්නේ නැතුව ඒ වගේම දන්ත ධාතුන් වහන්සේලා 4 නමක් ඒ විදිහටම පැවතුණා ඒ අතරින් එක දන්ත ධාතුන් වහන්සේ නමක් චිතකේ ආදාහණය වෙන වෙලාවෙම සාරිපුත්ත හාමුදුරුවන්ගේ ශිෂ්‍ය භික්ෂුවක් වන කේම මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කළ අතට ගත්තා ඒ දන්ත ධාතුන් වහන්සේ තමයි අද ලංකාදීපේ මහනුවර ශ්‍රී දලදා මාලිගාව තුල වැඩ සිටින්නේ එදා රන් දෙන විවර කරද්දී අනිත් දන්ත ධාතුන් වහන්සේලා 3 නමම රන් දෙන තුල පැවතුණා ඒ ආකාරයට ඒ අතර බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේලා දෙනමක් රන් දෙනේ ඒ ආකාරයටම පැවතුණා අනිත් සියලු ධාතුන් වහන්සේලා ඉතා කුඩා කුඩා කොටස් යටතේ බිඳී ගිහින් තිබුණා මේ ධාතු බෙදෙන වෙලාවේ ඩ්‍රෝන බමුණ බොහෝම කපටි වැඩක් කරා ඒ තමයි මේ රන් දෙන විවර කරද්දි බොහෝ දෙනෙක් හඬා වැළපුණා අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් තිබ්බ ශරීරය අද සම්මස් පිලිස්සලා ගිහින් මේ අස්ති ධාතුන් වහන්සේලා ටිකක් නේද අපිට දකින්න තියෙන්නේ කියලා බොහෝ දෙනෙක් හඬා වැළපෙද්දි ඒ ප්‍රමාදය දැක්ක ඩ්‍රෝන බමුණ ඒ අතරින් කිසි කෙනෙකුට නොපෙනෙන්න දන්ත ධාතුන් වහන්සේලා 3 නමම හොරකම් කරගත්තා. ඒ අතර එක දන්ත ධාතුන් වහන්සේ නමක් තමන්ගේ ජටාවේ හංගගත්තා. අනෙක් දන්ත ධාතුව ඉනේ හංගගත්තා. තවත් එක දන්ත ධාතුන් වහන්සේ නමක් හිමීට බිමට දාලා පයට පාගගත්තා. ඒකට හේතුව මේ දන්ත ධාතුන් වහන්සේලා 3 නමගින් එක තැනකින් හරි තමන්ට එක දන්ත ධාතුවක් හරි ඉතුරු කරගන්න ලැබෙයි කියන අදහසින් නමුත් අර බිමට දාලා පහයට පාගගත් දන්ත ධාතුන් වහන්සේ නාග ලෝකයෙන් ආපු නාග රජුරු ඇතුළු නාග පිරිස මේක දැකලා පොළොව ඇතුළෙන්ම ඇදලා අරගෙන නාග ලෝකයට අරගෙන ගියා. ඒ දන්ත ධාතුන් වහන්සේ තමයි අද ශ්‍රී ලංකා දීපේ සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටින්නේ නාග ලෝකයේ තිබ්බ දන්ත ධාතුන් වහන්සේ. ඒ අතර ඩ්‍රෝන බමුණා ජටාවේ හංගගත් දන්ත ධාතුන් වහන්සේදා කාට හොරෙන් මේ ධාතුන් වහන්සේලා හංග ගත්තත් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න දසදහසක් ලෝක ධාතු වලින් දෙවියන් බ්‍රහ්මයන් අහසේ පිරි ඉතිරිගෙන වන්දනා කරමින් හිටියා ධාතුන් වහන්සේලා වැඳගෙන රන් දෙන විවර කරන වෙලාවේ ඒ අතර සක්‍ර දෙවියන් දැක්කා මේ බමුණාගේ ජටාවේ හංගගෙන ඉන්න දන්ත ධාතුන් වහන්සේ සක්‍ර දෙවියන් අදිෂ්ඨානයක් කරා කල්පනා කරා මේ දන්ත ධාතුන් වහන්සේට වන්දනාමාන කරලා පුද සත්කාර කරන්න මේ ඩ්‍රෝන බමුණාට හැකියාවක් නැහැ. නමුත් දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන් වන අප මේ දන්ත ධාතුන් වහන්සේට වන්දනා කරන්න සුදුසුයිද කියලා විමසලා බලද්දී සක්‍ර දෙවියන්ට වැටහුණා දෙවියන්ටයි සුදුසුකම් තියෙන්නේ මේ දන්ත ධාතුන් වහන්සේට වන්දනාමාන කරන්න. ඒ නිසා අහසේ ඉඳන්ම රත්තරන් කරඬුවක් මවාගත්ත සක්‍ර දෙවියන් අහසේ ඉඳන්ම සත්‍යක්‍රියාවක් කරා ඩ්‍රෝන බමුණාගේ ජටාවේ හංගගෙන ඉන්න දන්ත ධාතුන් වහන්සේ සක්‍ර දෙවියන්ගේ කරඬුව මත පිහිටාවා කියලා. ඒ සමගින් කරඬුව මත පිහිටපු දන්ත ධාතුන් වහන්සේ අරගෙන ගිහිල්ලා ඒ කරඬුවත් සමගම සිළුමිණි මහා සෑය තැම්පත් කරා. දැන් ඔබ දන්නවා පින්වතුනි
දිව්‍ය ලෝකයේ තියෙන සිළුමිණි මහා සෑය තුල මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලයි සිළුමිණි මහා සෑය සක්‍ර දෙවියන් තවුතිසා දිව්‍ය ලෝකයේ තුල මැව්වේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ද්‍රෝණ බමුණා ජටාවේ හංගගත්ත ඒ දකුණු දළදා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සක්‍ර දෙවියන් කරඬුවේ තියාගෙන ගෙනහින් දිව්‍ය ලෝකයේ ඒ සිළුමිණි මහා සෑය තුලම තැන්පත් කරා දළදා වහන්සේ ගැන තව කරුණු කීපයක් ඔබට දැනගන්න පුළුවන් පිංගතුනි දළදා වහන්සේ නමක් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන 80 දහසක් ධර්මස්කන්ධේ ඒ සියලු ධර්මස්කන්ධයන්ම ස්පර්ශ වෙන්නේ මේ දන්ත ධාතු වහන්සේලා ස්පර්ශ කරනවා ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ දත් අගින් සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙනවා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරද්දී එක අවස්ථාවක් ධර්මයේ සඳහන් වෙනවා ආනන්ද හාමුදුරුව සමග බුදුරජාණන් වහන්සේ රජගහනුවර නගරේ බුදුරජාණන් වහන්සේ චාරිකායේ වැඩම කරනකොට වයසක දෙන්නෙක් පාරි හිඟා කකා යනවා බුදුරජාණන් වහන්සේ දැක්කා බුදුරජාණන් වහන්සේ ඒ ඇවිදගෙන වැඩම කරද්දී නතර වෙලා මේ දෙන්න දිහා බලාගෙන ඉන්නද්දී බුදුරජාණන් වහන්සේට අනුකම්පා සහගත සිනහාවක් පහල කරා බුදු කෙනෙක් සිනහ පහල කරන්නේ දත් අග පමණක් පෙනෙන විදිහට සිනහ පහල කරද්දී පිටිපස්සෙන් වැඩම කරපු ආනන්ද හාමුදුරුව දැක්කා ආනන්ද හාමුදුරුව දැක්කේ වෙන කිසිම විදිහකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරද්දී උන්වහන්සේගේ දත් අගින් විහිදෙන සුදු පාට බුද්ධ රශ්මිය බුදුරජාණන් වහන්සේගේ සිරස වටා වරක් පැදකුණු කරලා නොපෙනී යනවා මේ බුද්ධ රශ්මිය සුදු පාට බුදු රැස බුදුරජාණන් වහන්සේගේ සිරස වටා වරක් පැදකුණු කරලා නොපෙනී යන ආකාරය දැක්ක ආනන්ද හාමුදුරුව හනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ දැන් තථාගතයන් වහන්සේ සිනහ පහල කරේ යම් විශේෂ කාරණයක් නිසා වෙන්න ඇති ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අර දෙන්න දකින්නවද මේ දෙන්නව අඳුරනවද ඒ වෙලේ ආනන්ද හාමුදුරුව කල්පනා කළා කිනා ස්වාමීනි මේ නගරේ හිටපු මහා දන සිටුවරයයි සිටු දියණියයි නේද බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ දෙන්න තරුණ කාලේ පැවිදි වුණා නම් තරුණ කාලේ ධර්මයේ දියුණු කරා නම් අඩුම ගානේ තරුණ කාලේ ගිහි ජීවිතයේ තුල හරි ධර්මයේ දියුණු කරා නම් අනාගාමී තත්වයටම පත් වෙන්න වාසනාව තිබුණා නමුත් තරුණ කාලේ ධර්මයේ දියුණු කරේ නැහැ ආනන්දේ මේ දෙන්න මැදි වයසේදී හරි ධර්මයේ දියුණු කරා නම් අඩුම ගානේ සකදාගාමි ඵලයටවත් පත් වෙන්න වාසනාව තිබ්බ දෙන්නේ ඒ විතරක් නෙමෙයි ආනන්ද වයසට ගිහින් සිහි කල්පනාව නැති වෙන්න කලින් උත්සාහයක් වීරියක් ගත්තා නම් ධර්මයේ දියුණු කරන්න සෝවාන් ඵලයට පත් වෙන්න පින තිබ්බ දෙන්නේ නමුත් බලන්න ආනන්දය මේ දෙදෙනාම වීරිය කරේ නැහැ ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගත්තේ නැහැ ඒ සියලු පින දැන් ගෙවිලා අවසන් වෙලා දැන් සිහි කල්පනාව නැති වෙලා ඔය පාරේ පිස්සුවෙන් හිඟා කකා යන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දේශනා කරලා මේ සංසාරික සත්‍යයන් ගැන බුදුරජාණන් වහන්සේ දා දේශනාවක් කරා එතකොට බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරන්නේ යම් කිසි විශේෂ කාරණයක් මතු කරලා පෙන්වන්න පමණයි එවැනි අවස්ථාවකදී උන්වහන්සේගේ දත් අගින් විහිදෙන සුදු පාට බුද්ධ රශ්මියක් උන්වහන්සේගේ සිරස වටා පැදකුණු කරලා නොපෙනී යනවා බුදුරජාණන් වහන්සේගේ මේ දන්ත ධාතුන් වහන්සේ නමක් කියන්නේ ඒ සුදු බුදු රැස් විහිදෙච්ච 80 දහසක් ධර්මස්කන්ධේ ස්පර්ශ කරපු ඒ දන්ත ධාතුන් වහන්සේලා හතර නමයි බුද්ධ ශරීරයේ තුල ඉතුරු වුණේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ ඒ අතර බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ අද මේ වෙනකොට දිව්‍ය ලෝකයේ සිළුමිණි මහා සෑය වැඩ සිටිනවා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේලා දෙනමයි වම් අකු ධාතුන් වහන්සේ දකුණු අකු ධාතුන් වහන්සේ විශාලතම ධාතුන් වහන්සේලා හැටියට නොවිසිරිච්ච ධාතුන් වහන්සේලා. ඒ අතර වම් අකු ධාතුන් වහන්සේ මේ වෙනකොටත් බ්‍රහ්ම ලෝකයේ සිළුමිණි මහා සෑය වැඩ සිටිනවා. දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ සිටියේ දිව්‍ය ලෝකයේ සිළුමිණි මහා සෑය එදා ධාතු බෙදන වෙලාවේ සක්‍ර දෙවියන් මේ දකුණු අකු ධාතුන් වහන්සේ අරගෙන ගිහින් සිළුමිණි මහා සෑය තැන්පත් කරා
අවුරුදු 200 ගණනක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 200 ගණනක්ම තෞතිසා දිව්‍ය ලෝකයේ තුල සිළුමිණි මහා සෑය තමයි මේ දකුණු අකු ධාතුන් වහන්සේ දේව් බඹුන්ගේ වන්දනාමාන ලොමින් පැවතුනේ. නමුත් ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ සුමන කියන සාමණේර මහරහතන් වහන්සේ ලවා මේ දකුණු අකු ධාතුන් වහන්සේව ලංකාවට වඩම්මගෙන පැමිණිලා තමයි අනුරාධපුර ථූපාරාම චෛත්‍යයේ තැන්පත් කරේ. මේ කාරණයක් පිංගතුනි හරිම ආශ්චර්යජනක කාරණයක්. එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටිද්දී දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. දේවානම්පියතිස්ස රජතුමා සමග කතා කර කර සිටිද්දී මිහිඳු මහරහතන් වහන්සේ මෙවැනි ප්‍රකාශයක් කරා. රජතුමනි, අපි දැන් ලංකාදීපයට වැඩම කරලා බොහෝ කාලයක් වෙනවා. අපි අපේ ශාස්ත්‍රුන් වහන්සේව බොහෝ කාලෙකින් අපේ ඇස් දෙක දැක්කේ නැහැ. ඒ නිසා දඹදිවට ගිහින් ශාස්ත්‍රුන් වහන්සේව දැකලා වන්දනා කරගෙන ඉන්න අවශ්‍යයි කියලා මිහිඳු මහරහතන් වහන්සේ කියා හිටියා. ඒ වෙලේ දේවානම්පියතිස්ස රජතුමා කියන ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලනේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 200 ගණනක් වෙනව නේද? බුදුරජාණන් වහන්සේව කොහොමද දකින්නේ? අන්න ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව තලයේ වැඩ සිටිනවා. ඒ ධාතුන් වහන්සේලාව දැසින් දැක ගැනීම බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානයි. ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි. ඒ නිසා ධාතු දකින්න බුදුරජාණන් වහන්සේව දකින්නවා හා සමානව අපි ධාතුන් වහන්සේලාව දකින්නවා. බලන්න පින්වතුනි, සර්වඥ ධාතුන් වහන්සේ නමක් දැකීමම බුදු කෙනෙක් දැකීම හා සමානයි කියන වචනේ එදා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට දේශනා කරනවා. ඒ වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මේ මට කියන්නේ මේ ලංකාදීපයේ තුලත් ඒ ධාතු තැන්පත් කරලා චෛත්‍යයක් හදන්නයි. ඒ නිසා මගේ රාජ්‍ය කාලය තුළ මං ඒ සඳහා සම්පූර්ණ කටයුතු කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේලා මට ධාතු ලබා දෙන්න. ඒ රජතුමාගේ ඉල්ලීමට අනුව එදා මිහිඳු මහරහතන් වහන්සේ සුමන කියන සාමණේර මහරහතන් වහන්සේට කියනවා, ඔබ වහන්සේ ඉන්දියාවට වැඩම කරලා ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීමක් කරන්න, ඔබ වහන්සේට හිතවත් දේවානම්පියතිස්ස රජතුමා චෛත්‍යයක් හදන්න ධාතුන් වහන්සේලා හොයනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අතරින් ඒ ධර්මාශෝක රජතුමා ළඟ තිබ්බ ධාතුන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේගේ දානි වළඳපු පාත්‍රේ ඒ පාත්‍ර ධාතුවත් සමග වඩම්මගෙන ලංකාවට පැමිණෙන්න. ඒ අතර ඔබ දිව්‍ය ලෝකයට ගිහින් සත්ව දෙවියන්ට මේ පණිවිඩය කියන්න, ලංකාදීපයේ තුල චෛත්‍යයක් නිර්මාණය කරලා ලංකා වාසීන්ගේ අනුග්‍රහය පිණිස දිව්‍ය ලෝකයේ තියෙන සිළුමිණි මහා සෑය තැන්පත් කරලා තියෙන දන්ත ධාතුන් වහන්සේ දෙවියන් වන්දනා කරන්න තබා ගන්න. නමුත් දකුණු අකු ධාතුන් වහන්සේව ලංකාදීපයට ලබා දෙන්න කියලා සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්නයි කියලා එදා මිහිඳු මහරහතන් වහන්සේ සුමන කියන සාමණේර මහරහතන් වහන්සේට පැවරුවා. උන්වහන්සේ සැනින් අහසට පැන නැගලා දඹදිව තලයට ගිහින් ධර්මාශෝක රජතුමා මුණ ගැහිලා ධර්මාශෝක රජතුමාට මේ පණවිඩේ කිව්වට පස්සේ ධර්මාශෝක රජතුමා සර්වඥ ධාතුන් වහන්සේලා ඒ වෙනකොට 84,000ක් වෙහෙර විහාරස්ථානවල ධාතු තැන්පත් කරන්න කටයුතු සූදානම් කරලා තිබුණා. ඒ අතරින් ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දානේ වළඳපු උන්වහන්සේගේ පාත්‍ර ධාතුවට ධාතු පුරවලා එදා සුමන සාමණේර මහරහතන් වහන්සේට දුන්නා. මේ ධාතුන් වහන්සේලා ලංකාදීපයට ගෙනihin ලංකාදීපයේ තුලත් යොදුනක් යොදුනක් පාසා චෛත්‍ය හදලා මේ ධාතු තැන්පත් කරලා වන්දනා කරන්න කියලා දේවානම්පියතිස්ස රජතුමාට කියන්නේ කියලා උපදෙස් දෙමින් එදා ධර්මාශෝක රජතුමා ධාතුන් වහන්සේලා ලබා දුන්නා. ඒ ධාතු සහිත පාත්‍රය අරන් අහසට පැන නැගලා හිමාල වනාන්තරේ ආරක්ෂිත තැනක මේ ධාතු සහිත පාත්‍රයේ තැන්පත් කරපු සුමන සාමණේරයන් වහන්සේ ඒ සැනින් දිව්‍ය ලෝකයට වැඩම කරා. තෞතිසා දිව්‍ය ලෝකයේ සක්‍ර දෙවියන්ගේ වෛජයන්ති දිව්‍යමය ප්‍රාසාදයේ අසල පහළ වෙච්ච මේ සුමන සාමණේර මහරහතන් වහන්සේ
ඒ වෙලාවේ සක්‍ර දෙවියන්ට කියා හිටියා සක්‍ර දෙවියනි දිව්‍ය ලෝකයේ වන දෙවියන් ඔබ සියලු දෙනාම දන්ත ධාතුන් වහන්සේට වන්දනා කරන්න දන්ත ධාතුන් වහන්සේට පූජා පවත්වන්න නමුත් සිළුමිණි මහා සෑයේ තියෙන දකුණු අකු ධාතුන් වහන්සේ ලංකාදීපයට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා ඒ වෙලාවේ සක්‍ර දෙවියන් සිළුමිණි මහා සෑය තැම්පත් කරලා තිබුණු ඒ දකුණු අකු ධාතුන් වහන්සේ අරගෙන සුමන සාමණේර මහරහතන් වහන්සේගේ අතටපත් කරා උන්වහන්සේ ඒ දකුණු අකු ධාතුන් වහන්සේව වඩම්මගෙන ලංකාවට වැඩම කරලා තමයි එදා අනුරාධපුරයේ තූපාරාම චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැම්පත් කරලා තූපාරාම චෛත්‍ය හැදුවේ එතකොට පින්වතුනි දිව්‍ය ලෝකයේ මේ වෙනකොට වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේත් මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් අද මේ වෙනකොට සිළුමිණි මහා සෑය වැඩ සිටිනවා නමුත් සිළුමිණි මහා සෑයේ අවුරුදු 200 ගණනක් තිස්සේ දෙවියන් වන්දනා කරපු දකුණු අකු ධාතුන් වහන්සේ අද අනුරාධපුරයේ තූපාරාම චෛත්‍ය රාජානන් වහන්සේ තුලයි වැඩ සිටින්නේ ඒ නිසා ඔබ සෑම කෙනෙක්ම කොහේ හිටියත් කවදා කොතන චෛත්‍යයක් වන්දනා කරත් ඔබට මේ මනුස්ස ලෝකේ ඉඳන් පවා ඒ හිතින් සිහි කරගෙන තවුතිසා දිව්‍ය ලෝකයේ තියෙන දේව් බඹුන්ගේ වන්දනාවට පාත්‍ර වෙන ඒ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් දකුණු දළදා වහන්සේ තැම්පත් සිළුමිණි මහා සෑයත් හිතින් සිහි කරගෙන වන්දනා කරන්න ඒ සිළුමිණි මහා සෑයට මම වන්දනා කරමි මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කියන අදහසින් පින්තුනි සිළුමිණි මහා සෑය වගේමයි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවිවරු වන්දනා කරනවා සළුමිණි මහා සෑයට සළුමිණි මහා සෑයත් නිර්මාණය වුණේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් පෙරමයි එදා මහා බෝසතාණන් වහන්සේ අනෝමා නදියෙන් එතර වෙලා උන්වහන්සේගේ කිස් වැටිය කපලා අහසට විසි කරලා එතනින් බුදුරජාණන් බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ ඇඳගෙන හිටපු ගිහි වස්ත්‍ර ඉවත් කරන්න සූදානම් වෙච්ච වෙලාවේ බ්‍රහ්ම ලෝකේ හිටපු ගටිකාර කියන බ්‍රහ්මයා කල්පනා කරා මගේ කලින් ජීවිතේ යාළුවෙක් වන මිත්‍රයෙක් වන බෝසතාණන් වහන්සේ අද ගිහි ජීවිතේ අතහැරලා බුද්ධත්වයට පත්වීම පිණිස වීරිය කරන්න මහා අබිනිෂ්ක්‍රමණය කරන දවස. ඒ නිසා උන්වහන්සේට අවශ්‍ය පාත්‍ර සිවුරු මේ අටපිරිකර මමම පූජා කරන්නට අවශ්‍යයි කියලා මේ ගටිකාර කියන බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකේ ඉඳන්ම අටපිරිකරක් අරගෙන පැමිණිලා අනෝමා නදී තීරයේ අසලදී බෝසතාණන් වහන්සේගේ අතට මේ අටපිරිකර පූජා කරගත්තා. ඒ අටපිරිකර පිළිගත් මහා බෝසතාණන් වහන්සේ ඒ අටපිරිකරේ තියෙන සිවුරු පිරිකර ඇඳගෙන උන්වහන්සේ ගිහි ජීවිතේ ගත කරද්දී ඇඳගෙන පැමිණි ගිහි වස්ත්‍ර දෙක ඉවත් කරලා ඒ ගිහි වස්ත්‍ර අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා මම මේ විමුක්තිය හොයාගෙන යන ගමනේ මේ මගේ උත්සාහය සාර්ථක වෙනවා නම් මට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝතුරා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා නම් මගේ මේ උත්සාහය සාර්ථක වෙනවා නම් මේ සලු පහලට නොවැටේවා අහසේම රැඳේවා කියන සත්‍යක්‍රියාවෙන් අර කේශ ධාතු විසි කරා සේම ඒ ඇඳගෙන හිටපු ගිහි වස්ත්‍ර අහසට විසි කරා ඒ ගිහි වස්ත්‍ර දෙක අහසේ පාවෙලා ගිහින් යොදුනක් තරම් අහසේ උඩ රැඳී තිබුණා. ඒ අතර ගටිකාර බ්‍රහ්මයා අර ගිහි වස්ත්‍ර දෙක අරගෙන බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා බ්‍රහ්ම ලෝකයේ තුල මවපු චෛත්‍ය තමයි සළුමිණි මහා සෑය. මේ සළුමිණි මහා සෑය තුල තමයි ඒ ගටිකාර බ්‍රහ්මයා මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර දෙකක්ම තැම්පත් කරලා සළුමිණි මහා සෑය හැදුවේ. එදා බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම දෙවිවරු මේ සළුමිණි මහා සෑයට වන්දනාමාන කරා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ වම් අකු ධාතුන් වහන්සේ ලැබුණේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවිවරුන්ට. මේ වම් අකු ධාතුන් වහන්සේව අරගෙන ගිය බ්‍රහ්ම දෙවිවරු මේ සළුමිණි මහා සෑය තුල මේ වම් අකු ධාතුන් වහන්සේව තැන්පත් කරා. පින්වතුනි එතකොට මේ වෙනකොට
බ්‍රහ්ම ලෝකයේ තියෙන සලුමිණි මහා සෑය තුල බුදුරජාණන් වහන්සේගේ වම් අකු ධාතුන් වහන්සේ වැඩ සිටිනවා විශාලතම ධාතුන් වහන්සේලා අතර නොවිසිරිච්ච ධාතුන් වහන්සේලා හත් නම අතර වම් අකු ධාතුන් වහන්සේ අද බ්‍රහ්ම ලෝකයේ සලුමිණි මහා සෑයේ බ්‍රහ්ම දෙවිවරු වන්දනා කරනවා ඒ අතර මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගලයක්ම ඒ සලුමිණි මහා සෑයේ තැන්පත් වෙලා තියෙනවා ඒ වගේමයි දිව්‍ය ලෝකයේ තවතිසා දිව්‍ය ලෝකයේ තුල දෙවියන් වන්දනා කරන සිළුමිණි මහා සෑය තුල මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් දකුණු දළදා වහන්සේත් අද මේ වෙනකොට වැඩ සිටිනවා මේ විදිහට තමයි පිංගතුනි දිව්‍ය ලෝකයේ තියෙන සිළුමිණි මහා සෑයත් බ්‍රහ්ම ලෝකයේ තියෙන සලුමිණි මහා සෑයත් කියන චෛත්‍ය දෙකේ දා නිර්මාණය වුණේ ඒ නිසා ඔබ සිළුමිණි මහා සෑයට වන්දනා කරා සේම බ්‍රහ්ම ලෝකයේ තියෙන සලුමිණි මහා සෑයටත් නමස්කාර කරන්න හිතේ මවා ගන්න මහා බෝසතාණන් වහන්සේගේ ඒ ගිහි වස්ත්‍ර යුගල ඒ වගේම උන්වහන්සේගේ ඒ වම් අකු ධාතුන් වහන්සේ වැඩ සිටින මේ සලුමිණි මහා සෑයටත් මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කියන අදහසින් මුළු හදවතින්ම වන්දනා කරන්න පින්වතුනි ධාතුන් වහන්සේලා වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි ධාතුන් වහන්සේලා දැකීමම බුදුරජාණන් වහන්සේව දැක්කා හා සමානයි එදා සක්‍ර දෙවියන් දිව්‍ය ලෝකයේදී වෙච්ච තවත් සිදුවීමක් ධර්මයේ සඳහන් වෙනවා ඒ තමයි සක්‍ර දෙවියන් තමන්ගේ දිව්‍ය රතේ නැගලා මාතලී කියන රතාචාර්යවරයා එක්ක උයන් කෙලියට යන අතරතුර විශාල දිව්‍ය මාලිගාවක දිව්‍ය සැප සම්පත් විඳින දිව්‍යාංගනාව පිරිවරාගෙන දිව්‍යාංගනාවක් දැකලා මේ රතේ නවත්තලා අහනවා පින්වත් දෙවිදුව ඔබ මේ තරම් විශාල දිව්‍ය මාලිගාවක මේ තරම් සැප සම්පත් විඳින්නේ මනුස්ස ලෝකෙදි මොන වගේ පිනක් කරලාද කියලා මේ දිව්‍යාංගනාවකින් ඇහුවා ඒ වෙලාවේ මේ දිව්‍යාංගනාව කියන අනේ සක්‍ර දේවේන්ද්‍රේනි මම මහා විශාල පිනක් කරපු කෙනෙක් නෙමෙයි මම එදා මහා බෝසතාණන් වහන්සේගේ එදා ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යයක් තිබුණා මගධ දේශයේ අජාසත් රජතුමාට ලැබිච්ච ධාතු තැන්පත් කරපු චෛත්‍ය එදා මම මගධ දේශයේ උපාසිකාවක් හැටියට ඉපදිලා ඉඳිද්දි මම කරේ මල් කීපයක් කඩාගෙන මේ ධාතු තැන්පත් චෛත්‍යයට වන්දනා කරන්න හිතාගෙන මල් ටික අරගෙන යද්දි එළදෙනෙක් පාරේ දුවගෙන ආවා කුලප්පු වෙච්ච එළදෙනෙක් මට ඇනගෙන ගියා ඒ එළදෙන ඇනලා මම එහෙම්මම මරණයට පත් වුණා නමුත් මේ චෛත්‍ය වන්දනා කරන්න යද්දි මගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම නිසායි මම මේ වගේ දිව්‍ය ලෝක ඉපදිලා මේ තරම් සැප සම්පත් විඳින්නේ සක්‍ර දේවේන්ද්‍රේනි මම මල් පූජා කරන්නත් කලින්මයි මරණයට පත් වුණේ මල් පූජා කරලා මම මරණයට පත් වුණා නම් මට මීටත් වඩා දිව්‍ය සැප සම්පත් පහළ වෙනවා කියලා ඉලායි දිව්‍යාංගනාව සක්‍ර දෙවියන්ට කියා හිටියා සක්‍ර දෙවියන් මේ වෙලාවේ සාදුකාර දෙමින් කියනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයකට මල් පූජා කරන්න යද්දී ඒ චේතනාවෙන් ඊටත් කලින් මරණයට පත් වෙලා මේ තරම් සැපයක් ලැබුවා නම් ධාතුන් වහන්සේලාට වන්දනා කරන කෙනෙක් මල් පූජා කරන කෙනෙක් කොයි තරම් පිනක් රැස් කරගන්නවද මාතලී අපි ඉක්මනට උයන් කෙලියට යන මේ ගමන නවත්තලා ඉක්මනට රතේ හරවන්න සිළුමිණි මහා සෑය දෙසට අපි ගිහින් සිළුමිණි මහා සෑයට මදාරා මල් පූජා කරලා අද දවසම සිළුමිණි මහා සෑය වන්දනා කරමු කියලා සක්‍ර දෙවියෝ තමන්ගේ දිව්‍යමය රතේ හරවගෙන සිළුමිණි මහා සෑය වන්දනා කරන්න ගියා එතකොට පින්වතුනි මේ කරුණ වලින් අපට තේරෙනවා මේ චෛත්‍ය වන්දනා කිරීම කොයි තරම් පිනක්ද කියලා ඒ නිසා පින්වතුනි මේ ලංකාදීපේ ඉපදිලා ඉන්න ඔබට මේ ලෝකයේ වෙන කොහේවත් රටක නැති තරම් වාසනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා දෙනමක් මේ ලංකාදීපේ වැඩ සිටිනවා මහනුවර දළදා මාලිගාව තුල සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුලත් ඒ වගේම සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නලල්තලයේ වැඩ සිටිනවා
එවැගේම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අටෙන් එකක්ම ඩ්‍රෝන අටෙන් එක ඩ්‍රෝනයක්ම ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටිනවා. ඒ අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව මේ ශ්‍රී ලංකා දීපේ තුල වැඩ සිටිනවා. ධාතුන් වහන්සේලාගෙන් පිරිච්ච රටක් මේ ශ්‍රී ලංකා දීපේ කියන්නේ ධාතු මන්දිරයක් වගේ රටක්. ඒ නිසා පින්වතුනි ඔබට බුදුරජාණන් වහන්සේ දැක්කාහා සමානව මේ ධාතුන් වහන්සේලා වන්දනා කරගෙන මේ මනුස්ස ජීවිතයේ තුල අප්‍රමාණ පින්දහම් රැස් කරගන්නට පුළුවනි. ඒ නිසා හැම කෙනෙක්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ ගෙවිලා අවසන් වෙන්න කලින් මම අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේ දැක්කාහා සමානව ධාතුන් වහන්සේලාට වන්දනා කරමින් ඒ චෛත්‍ය රාජානන් වහන්සේ ශාරීරික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය උද්දේශික චෛත්‍ය කියන මේ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරමින් මම මගේ ජීවිතයේ තුල අප්‍රමාණ පිනක් රැස් කරගන්නවා කියන අදහස ඇති කරගන්න. ඉතින් පින්වතුනි අද මේ ධර්මානුශාසනාවෙන් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. ඒ සිළුමිණි මහා සෑය නිර්මාණය කරපු සක්‍ර දෙවියන්ටත් සළුමිණි මහා සෑය නිර්මාණය කරපු ඝටිකාර බ්‍රහ්මයා ඇතුළු සියලු බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් දිව්‍ය ලෝකවල සියලු දෙවියන් මේ පින් දැකබලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ සියලු දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කීප පිරිසක් ඉන්නවා. ඒ තමයි මල්වාන වල්ගම 341 නිවසේ පී අතුකෝරල මහතා,